ගලේවෙල පට්ටිවෙල අක්කර අසුව ප්‍රදේශයේ වප්පුන් පොහෝ දින කවුරුන් හෝ විසින් සුනකයෙන් රසකට වසවර්ගයක් ආහාරයට ලබාදී ඝාතනය කිරීම සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ගලේවෙල පොලිසිය පවසනවා. පොහේ දිනේ ගලේවෙල පොලිසියට ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් සටහන් කර තිබෙන්නේ අක්කර අසුව ප්‍රදේශයේ සුනකයෙන් 6 දෙනෙකුගේ මරසිරු තැන තැන වැටී තිබීදී සොයා ගැනීමට හැකි වූ බවත් තවත් විශාල සුනකයෙන් ප්‍රමාණයක් ප්‍රදේශයෙන් අතුරුදහන්ව සොයා ගැනීමට නොහැකි බවත්ය. අක්කර අසුව ප්‍රදේශයේ මියගිය සුනකයින්ගේ මලසිරු එක තැනකට එකතුකොට ප්‍රදේශවාසීන් කියා සිටින්නේ තම ප්‍රදේශයේ පිහිටා ඇති කුකුළු ගොවිපලක් පවත්වාගෙන යන අයෙකු මෙසේ වස දෙන්නට ඇතැයි තමන් විශ්වාස කරන බව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් කළ බවයි. අක්කර අසුව ප්‍රදේශයට අද දින පෙරවරුවේ පොලිසිය පැමිණෙන විටත් මියගිය සුනකයින්ගේ මලසිරු එක තැන ගොඩගසා තිබෙන අයුරු දැක ගැනීමට හැකි වී තිබෙනවා. ඒ අතර තවත් පිරිසක් මියගිය සුනකයන් සොයා වනලැහැබ ප්‍රදේශ සෝදිසි කිරීමේ කටයුතුවලද නිරත වෙමින් සිට තිබෙනවා. මියගොස් සිටි සුනකයින් අතර පැටවුන් ලැබීමට සිටි ගැබ්බර සුනක දේනුවක් මෙන්ම පැටවුන් සහිත බැල්ලක මියගොස් සිටි අතර කුඩා පැටවෙකු මවනැති ශෝකයෙන් දැඩි කම්පනයට පත්ව මවගේ මලසිරුර ආසන්නයේ නිදාගනිමින් මියගිය මවගේ කිරි උරාබවින් සිටින සංවේදී දර්ශනයක්ද ඔවුන්ට දැකගත හැකි වී තිබෙනවා. මෙම මියගිය සතුන්ගේ අයිතිකරුවන් දැඩි සංවේගයට පත්ව හඬ වෙටමින් කියා සිටින්නේ තම ගම්මානය ආසන්නයේ යම්කිසි අයකු සත්ව ගොවිපලක් පවත්වාගෙන යන බවත් එම ගොවිපලේ ඉවත් කරන සත්ව කොටස් ආහාරයට ගැනීම සඳහා සුනකයින් නිතර නිතර එම ප්‍රදේශයට යන බවත්ය. මියගිය සුනකයින් කිහිප දෙනෙකුගේ මලසිරු එම සත්ව ගොවිපලට යාබදව තිබී සොයාගත් බවත් අනික් සුනකයින් කිහිප දෙනෙකු නිවෙස්වලට පැමිණ වේදනාවක් විඳ මියගිය බවත් ඔවුන් පවසා තිබෙනවා. කෙසේ වෙතත් මෙම චෝදනාවට ලක්වන සත්ව ගොවිපලේ හිමිකරුව මාධ්‍යවේදීන් හමුවීමට ගිය අවස්ථාවේ එහි සිටි කාන්තාවක පවසා තිබෙන්නේ ගොවිපලේ හිමිකරු ගලේවෙල පොලිසියට ගොස් ඇති බවයි. අදාළ මාධ්‍යවේදීන් පිරිස පසුව ගලේවෙල පොලිසියට පැමිණ ගොවිපලේ හිමිකරු වන මොහොමඩ් මිහිලාම් යන පුද්ගලයාගෙන් විමසීමේදී ඔහු කියා තිබෙන්නේ තමන් එම සුනකයෙන් ඝාතනය කිරීම හෝ වස දැමීමක් හෝ කිසිවක් සිදු නොකළ බවයි. තමන්ට එසේ කිරීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් ගම්මුන් නගර චෝදනාව සම්පූර්ණයෙන්ම තමන් ප්‍රතික්ෂේප කරන බවද ඔහු සඳහන් කර තිබෙනවා. මේ පිළිබඳව ඉදිරි පරීක්ෂණ කටයුතු ගලේවෙල පොලිසිය සිදු කරන බව ආරංචි මාර්ග පවසනවා. ලොවටා සිදුවන විශේෂ පුවත් ඔබට ගෙනෙන චැනල් R YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ එකක් දාපු ගමන් බලන්න බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න අමතක කරන්න එපා.